ආයුබෝවන් හැම දිනාටම වටින් ගොඩින් channel එක වෙත සාදරයෙන් පිළිගන්නවා විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් අලුත්ම තොරතුරු රැගෙන එන වටින් ගොඩින් channel එකට ඔයාලා තාමත් අලුත් නම් දැන්මම අපිව subscribe කරලා ළඟ තියෙන සීනු ලකුණත් ඔබන්න අලුත්ම වීඩියෝ දාපු ගමන් දැනගන්න පුළුවන් එතකොට කොරෝනා වසංගතයේ හමුවේ ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නොසලකා කටයුතු කිරීම ඉතා කනගාටුදායක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ වසංගත රෝග වෛද්‍ය සුදස් සමරවීර මහතා පවසනවා අපි මේ කතාව වෙත යොමු වෙමු අපකට මේ රටේ කොයින් තිබෙන ඇති ආකාරයට කටයුතු කරනවා ඒක තාමත් භයානක තත්ත්වයක් ඉතින් නිරෝධායන වෙනවා සම් යම් පෝටල් වල ඉතින් මේ පෝටල් වල ඉන්න සමාජිකයෙක්ගේ වගකීමක් තිබෙනවා තමුන් රාජකාරියෙන් මිදුණන් පස්සේ තන්වායති උපදෙස් වලට අනුව ක්‍රියා කරමින් ඔබ විසින් කටයුතු කරන්න ජනතාවගේ පැත්තෙන් ඊටම විශාල දායකත්වයක් අවශ්‍ය වෙනවා ඒ දායකත්වය ලැබුණ නැත්නම් අපිට කොවිඩ් 19 රෝගේ ව්‍යාප්තියක් මේ රට තුල දකින්න ලැබිලා නැවත වතාවක් අපිට ඊටමත්ව දරුණු සීමා පනවන්න සිද්ධ වෙලා නැවත වතාවක් අපිට අපේ පීඩනයකට ලක් වෙන්න පුළුවන් මේත් එක්කම අද සැප්තැම්බර් මාසේ 20 වෙනිදා අද උදෑසන EK648 දරන මගී ගුවන් යානයේ මගින් ඩුබායි සිට පුද්ගලයන් 51 දෙනෙකු පැමිණ තිබෙනවා ඒත් එක්කම QR668 දරන මගී ගුවන් යානයේ මගින් දෝහා කටාර් සිට පුද්ගලයන් 78 දෙනෙකුද UL226 දරන මගී ගුවන් යානයේ මගින් ඩුබායි සිට පුද්ගලයන් 2 දෙනෙකුද මව්බිමට පැමිණ තිබෙනවා එසේ පැමිණෙන පුද්ගලයන් සියලු දෙනා ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සමගම අද දිනේ ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයන් 47 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවස් වෙත පිටත්ව යාමට නියමිත බව සඳහන් වෙනවා. මීළඟට අපි අවධානය යොමු කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත. ඊයේ දින නව රෝගීන් 809ක් හමු වීමත් සමගම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුළු කොරෝනා සංඛ්‍යාව 84,242ක් දක්වා වැඩි වී තිබෙනවා. ඊයේ දින නව මරණයක් වාර්තා වුණා. ඒ අනුව එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 404ක් සහ සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 73,512ක්. ඔයාලා තාමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් දැම්මම අපිව subscribe කරලා ළඟ තියෙන bell ලකුණත් ඔබන්න. මීළඟ වීඩියෝ එකෙන් ඔබව හමු වෙනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණයි.